චතුරාරක්කා භාවනා වදන විට මෙත්තානුස්සතිය මරණානුස්සතිය යම්මා අසුභානුස්සතිය හරි නේරු අරගෙන වැඩිය හැකි වුවත් බුද්ධානුස්සතිය කියන දෙයි පදලල් කීවත් ඒවයි අදහස හරි හැටි වැටහෙන්නේ නැහැ. නමුත් ඒක එයට බාධාවක් වෙනවද? නෑ, ඒක බාධාවක් වෙන්නේ නෑ. ඒකට දැන් මෙහෙමයි, දැන් ඇත්ත වශයෙන්ම වඩන්න ඕන මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති තුන තමයි. එතකොට මේ තුන නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනවා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා තුළ බුද්ධානුස්සතිය වැඩෙනවා. නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය කියලා හැම සූත්‍රයකම, චචක්ක සූත්‍රයේත්, චේදාතු විභංග සූත්‍රයේත්, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත් හැම තැනකම තියෙනවා. ඒක වැඩෙනවා. ඒක වඩන්න ඕන දෙයක් නැහැ. වඩන්න ඕන එකයි, කරන්න ඕන එකයි. ඒ එක තමයි අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියන ඒ තුන ආනපාන සති සමාධිය වඩනකොට බුද්ධානුස්සතිය වැඩෙනවා. හැබැයි ඉතින් බුද්ධානුස්සතිය වැඩෙනවා කිව්වට මේකෙන් තමන් තුළ ඇතිවන වෙනස හරියට නිවැරදිව තේරුම් නොගත්තොත් මේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ග වෙලා අර නන්දිම් පජාති, රාගම් පජාති, සමුදයම් පජාති, උපාදානම් පජාති, තණ්හාවෙන් උපාදානයෙන් මිදී නිදහස් වෙන බව තමන් නිවැරදිව තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒක වෙනවා, ඒක දැනගන්නවා හරියට අරක අරමිතානුසති, අසුභානුසති, මරණානුසති කරනකොට නිබ්බිදා කියන තත්වයට පත්වීමත් සමග තමන් තුළ වෙනසක් ඇති වෙන බව තමා විසින් තමා තුළින් දැන ගැනීම තමයි පජානාති. ඒක දන්නේ නැත්නම් නප්පජානාති. ඉතින් ඒක නිසා මේ බුද්ධානුස්සතිය කියන එක විශේෂයෙන්ම වඩන්න ඕනේ. ඒක ඉතින් අර හතර කමටහන් ඇටියට බුද්ධානුස්සති දීලා තියෙනවා. ඒක තේරුමක් දැනගන්න ඕන. නමුත් මරණානුස්සති තමයි මෙතන තියෙන වැදගත්ම දේ. හැබැයි මරණානුස්සති වඩන්න මෙත්තානුස්සති, අසුභානුස්සති වඩන්න ඕන. මරණානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් නුගණද්දවත් වඩනවා නම් බුද්ධානුස්සතිය පුද්ගලයා තුළ ඉබේම වැඩෙනවා. ඒ අනුව අර සබ්බ උපරි පජහති වෙනවා, උපාදානයෙන් සදාටම විදී නිදහස් වෙනවා, පටි නිසග්ග වෙනවා. ඒක නිසා ඒ පුද්ගලයා ඊට පස්සේ බැඳින්නේ නැහැ, ඇලින්නේ නැහැ, ගැටින්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒක තමයි තේරුම. හොඳයි.